පසුගිය දවස්වල ලෝකෙම අවධානය යොමු වෙලා තිබුණු තරගාවලියක් තමයි අයර්ලන්තයත් පාකිස්තානයත් අතර තිබුණු ටෙස්ට් තරගය. මේ තරගයේ ගොඩක් වැදගත් උනේ මේ අයර්ලන්තයේ පළවෙනි ටෙස්ට් තරගය නිසා. මේ තරගයේ කඩළු පහකින් ජය ගන්න සමත් උනේ පාකිස්තාන කණ්ඩායම උනත් තරගයේ ඉහළ දක්ෂතාවය පෙන්නලා වාර්තා කීපයක්ම අලුත් කරන්න අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. මේ තරගයේදී අයර්ලන්ත ක්‍රීඩක කෙවින් ඕබ්‍රේන් ශතකයක් ලබා ගන්න සමත් වුණා. මේ ශතකයේ වැදගත්කම තමයි තමන්ගේ රට ක්‍රීඩා කළ පළවෙනි ටෙස්ට් තරගයකදී ශතකයක් ලබා ගත්ත හතරවෙනි ක්‍රීඩකයා බවට පත්වීම. මුලින් මේ විදිහේ දක්ෂතාවයක් පෙන්නලා තියෙන්නේ ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් වන චාල්ස් බෙනමන් කියන ක්‍රීඩකයා. බෙනමන් මේ දක්ෂතාවය පෙන්වලා තියෙන්නේ එංගලන්තයට හැරෙව ලෝකයේ පැවති පළවෙනි ටෙස්ට් තරගයේදී. බෙනමන්ට පස්සේ මේ දක්ෂතාවය පෙන්වලා තියෙන්නේ සිම්බාබ්වේ ක්‍රීඩක ඩේවිඩ් හවුටන්. හවුටන් 1992 දී ඉන්දියාවට හැරෙව තමයි මේ දක්ෂතාවය පෙන්වලා තියෙන්නේ. කෙවින් ඕබ්‍රේන්ට කලින් මේ දක්ෂතාවය පෙන්වලා තියෙන්නේ බංග්ලාදේශ ක්‍රීඩක අනිමුල් සලාම්. සලාම් මේ ශතකය ලබාගෙන තියෙන්නේ 2000 වසරේදී ඉන්දියාවත් එක්ක තරගයකදී. මේ වාර්තාවට අමතරව අයර්ලන්තයේ තව වාර්තාවක් තියන්න සමත් වුණා. ඒ වාර්තාව තමයි තමන්ගේ මංගල ටෙස්ට් තරගයේ දෙවෙනිම වැඩිම පන්දු ආර ප්‍රමාණයක් පිටියේ හිටපු කණ්ඩායම් බවට පත් වුණ එක. මේ වාර්තාව කලින් තිබුණේ ශ්‍රී ලංකාවට. ලංකාවේ 1982 එංගලන්තය එක්ක තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේදී දෙවෙනිමේ පන්දු ආර 83 පන්දු 5කට මුහුණ දීලා තිබුණා. මේ වාර්තාව අයර්ලන්තයේ බිඳ දැම්මේ පන්දු ආර 129 පන්දු 3කට මුහුණ දීලා අවුරුදු 36ක් තිබුණු අපේ වාර්තාව තමයි අපිට මේ විදිහට අහිමි වෙලා තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපි subscribe කරන්නත්, ඒ වගේම ක්‍රිකට් වලට කැමති අහලෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තව තවත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.